ඔබට මතකයි පසුගිය සතියේ අපි අපේ සංචාරය වැවේගොඩ සංචාරක බංගලාවෙන් අවසන් කරා. ඉතින් දැන් මං ඇවිල්ලා ඉන්නේ දෙනියායට. අතර මං ඉන්නේ දෙනියාය නගර මැදියේ. දෙනියාය කියන්නේ කුඩා නගරයක්. හැබැයි අපේ දේශීය සංචාරකයන්ගෙන් නම් මේ දෙනියාය තරමක් ඈත් වෙලායි තියෙන්නේ. සමහර විට දෙනියායට ප්‍රවේශ වෙන්න තියෙන අපහසුකම් මේකට හේතු වෙන්නත් පුළුවන්. දෙනියායේ භූගෝලීය පිහිටීම බැලුවොත් සබරගමු කඳු වැටියේ මැදියේ ගිනිකොන දෙසට වන්නට තමයි මේ දෙනියාය නගරය පිහිටලා තියෙන්නේ. ඒත් එක්කම දෙනියාය සිංහරාජයටත් ආසන්නයි. සිංහරාජයේ අන්තයකට මේ දෙනියාය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. ඉතින් අද සැරිසර තුලින් අපි දෙනියාය පිට දිනිය හරහා සිංහරාජයේ දක්වා ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙනියාය අයත් වන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට. ඉන්දන පෙරහුම්වල ඇතුළු සේවාස්ථාන බොහොමයකින් නගරය සමන්විතයි. ඒ වගේම කොළඹ, ගාල්ල, මාතර හා රත්නපුර යන නගරවල සිට දෙනියාය වෙත පොදු ප්‍රවාහන සේවා රැසක්ද ක්‍රියාත්මක වෙනවා. දිගුකලක සිට දෙනියාය ආශ්‍රිතව සිදු කෙරුණේ තේ වගාව. නමුත් ග්‍රාමීය ආර්ථිකයට එමකින් සැලකිය යුතු බලපෑමක් සිදු වුණේ නැහැ. තත්ත්වය වෙනස් වුණේ කුඩා පරිබාල තේවගාවේ ව්‍යාප්තියත් සමග. අද වන විට දෙනියාය හා අවත ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ. නමුත් තේවගාව හරහා ප්‍රදේශයට ගලා එන මිල මුදල් සංවර්ධනය සඳහා නිසි ලෙස යොදවනවාද යන්න නම් ප්‍රශ්නයක්. අප දැන් ඉන්නේ දෙනියාය පල්ලියගම මාර්ගයේ. මේ මාර්ගයේ ඉදිරියට ගමන් කළ විටයි අපේ ගමනාන්තය වන පිටදෙනිය හමුවන්නේ. පිටදෙනියට යාමට පෙර දෙනියාය ආශ්‍රිතව පිහිටි විශේෂ ස්ථානයකට අපි ඔබව කැඳවාගෙන යන්නයි සූදානම් වන්නේ. ඒ තමයි හත්මාලේ ඇල්ල. හත්මාලේ ඇල්ල පිහිටා තිබෙන්නේ පල්ලියගම ප්‍රදේශයට ආසන්නව. පල්ලියගම පසුකර ගින්ගඟ අතරින් වැටී ඇති මේ ගුරුපාර දිගේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ විට දිය ඇල්ල පිහිටි ප්‍රදේශයට යා හැකියි. ගමනට ෆෝර් වීල් වාහනයක් අවශ්‍යම වන්නේ නැහැ. නමුත් නිර්දිග මෝසමෙන් ලැබෙන තද වැසි නිසා මේ මාර්ගයේ ගමන් කරන වාහන ලිස්සන්න එරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අවධානයකින් සිටීම වැදගත්. මේ කුඩා වෙළඳසැල අතරින් වැටී ඇති පිය ගැටපෙළ ඔස්සේ මීටර් 100ක් පමණ පහළට බැස්ස විට අපට හත්මාලේ ඇල්ල අද්දරට ළඟා විය හැකියි. හත්මාලේ ඇල්ල නිර්මාණය වන්නේ ගින්ගඟේ. මහල් කීපයකින් ගලා හැල්ලු නිසා දිය ඇල්ලේ උස නිශ්චිතව තිබෙන හිකි. එක එල්ලේම ප්‍රධාන ගංගාවලින් නිර්මාණය වන දිය ඇලි ලංකාවේ තරමක් අඩුයි. අතලොස්සක් වන එබඳු දිය ඇලි වලත් මේ අයුරින් ජල කඳක් සැම විටම දැක ගැනීමට නොහැකි. ඒ නිසා ලංකාවේ දිය ඇලි අතර හත්මාලේ ඇල්ලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මැයි සහ ජූනි මාස කියන්නේ දෙනියායට සහ සිංහරාජයට තද වැසි ලැබෙන කාල සීමාව. තද වැස්සත් එක්ක සෝදා පාලුවට ලක්වන තේ ඉඩම් හරහා ගලා එන ජලය නිසායි දිය ඇල්ල බුර පැහැයෙන් දිස්වන්නේ. පාංචු කාදනය දෙනියාය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික ගැටලුවක්. මෙය විසඳා ගැනීම සඳහා තවමත් ප්‍රබල අවධානයක් යොමු වී නැහැ. දහවල් වේ වෙන එද්දී අපි හත්මාලේ ඇල්ලෙන් සමුගත්තා. දැන් අපි ඉන්නේ පල්ලියගම සිට දොඹකොඩ හරහා ලංකාගම තෙක් පැටී ඇති මාර්ගයේ.
දෙනියායේ සිට පිටදෙනිය ප්‍රවේශය හරහා සිංහරාජයට යාම සඳහා මාර්ග දෙකක් භාවිත කළ හැකියි. එක් මාර්ගයක් වන්නේ පල්ලේගම නගරයෙන් හැරි මෙදේරි පිටිය දක්වා යන මාර්ගය. එම මාර්ගයේ වාහන ගමනාගමනය කළ හැක්කේ මෙදේරි පිටියට පමණයි. එතෙන් සිට ගින්ගඟ තරණය කොට සිංහරාජ වනාන්තරයට ඇතුල් වී කිලෝමීටර් 3ක් පමණ ඉදිරියට ගොස් නැවත ගින්ගඟෙන් මෙගොඩ විය යුතුයි. එවිට අපට පිටදෙනිය ප්‍රවේශය හමු වෙනවා. අනෙක් මාර්ගය වන්නේ අප මේ ගමන් කරන මාර්ගය. මෙය දොබගොඩ පිටදෙනිය හරහා ලංකාගම තෙක්දී වෙනවා. දෙනියායේ සිට මේ මාර්ගය ඔස්සේ පිටදෙනියට ඇති මුළු දුර කිලෝමීටර් 20කට ආසන්න වෙනවා. මේ මාර්ගය ඉතාමත් දුෂ්කරයි. බොහෝ විට ගමන් කරන්නේ තේදළු ප්‍රවාහනයේ යෙදෙන ට්‍රැක්ටර් පමණයි. පළපුරුදු 4 wheel රියදුරෙකුට හැර අන් අයට මෙහි ධාවනයේ යෙදීම අපහසු වන්නට පුළුවන්. දිය කඩිති මඩ වගුරු රළු ගල්පර මේ මාර්ගයේදී අපට ඇතිතරම් හමු වෙනවා. මේ බාධක ඔස්සේ අපි ගමන් කළේ බොහොම ප්‍රවේශමෙන්. ගැස්සි ගැස්සි හිමින් හිමින් ගලින් ගලට මාරු වෙමින් වාහනය ධාවනය කරන්න හොඳ ඉවසීමක් තිබිය යුතුයි. ඇත්තටම 4 wheel ධාවකයන්ට මෙය හොඳ අත්දැකීමක්. ඇත්තටම මේ ප්‍රදේශයේ ජීවත් වෙන වැසියන් සැතපුම් ගණන් දුර ගමන් කරන්නේ මෙවැනි මාර්ගවල. ඔවුනට 4 wheel වාහනයක් තබා යතුරු පැදියක්වත් නැහැ. ඉතින් ගමට බස් එකක් එනවයි කියන එක ඔවුනට තවත් බොහොම ඈතින් තියෙන ඡායා මාත්‍රික හීනයක්. ඊට කලින් පහසුවෙන් වාහනයක් ගමන් කරන්න හැකිවර ලෙස මාර්ගය සකස් වෙනවා නම් එය විශාල සේවාවක්. මේ ප්‍රදේශ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ දියුණුව වන්නත් එමගින් විශාල පිටුබලයක් ලැබේවි. දූවිලියල්ල පිහිටා තිබෙන්නේ දොඹකොඩ ගම්මානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින්. එනිසා ගමන ගිහින් එන්න පැය 4ක් පමණ ගත වෙනවා. දූවිලියල්ල බලන්න යන ගමනට මේ දොඹකොඩ ගමේ සමර වික්‍රමත් ඒ වගේම මේ සුනිලුත් මට උදව් වෙනවා. අර ඈතින් පේන කඳු වැටියත් එක්ක තමයි දූවිලියල්ල පිහිටලා තියෙන්නේ. දැන් මේ කඳු වැටිය ආශ්‍රේය තියෙන වනාන්තරය සිංහරාජයට ආසන්න කැලයක්. දැන් මේ කැලේට හොරහේන කැලේ එහෙම නැත්නම් පණංගල අඩවිය කියලාත් කියනවා. ඔබත් මේ ප්‍රදේශයට පැමිණි විට දූවිලි ඇල්ල නරඹන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් දොඹකොඩ ගම්වාසීන්ගෙන් උදව් උපකාර ලබා ගත හැකියි. ප්‍රවේශ මාර්ග සොයා ගැනීම සඳහා එය බිහිවෙන්න වැදගත්. මේ බඹරවැල් දොළ අපි මීට පෙරත් කිව්වා වගේ හෙත් වනාන්තර වලින් උපත ලබන ජල දහරා වලින් තමයි මේ දොළත් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මිනිසුන්ගේ බලපෑම බොහෝ දුරට අඩුව තියෙන හින්දා මේ දොළ පහරේ මේ අවටත් බොහොම නොඉඳුල් සුන්දරත්වයක් දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ සුන්දරත්වය අපේ ගතටත් සිතටත් ගෙනෙන්නේ පුදුමාකාර අන්දමේ ආස්වාදයක්.
අපි ආයෙත් ගම්මානයක් මැද්දෙනුයි ගමන් කරන්නේ. දැන් මේ ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වෙලා තියෙන මේ කුඩා පරිමාණ තේ වතු වගාව. ඇතරම තමුන්ගේ ගෙවත්ත තේ වත්තක් බවට පරිවර්තනය කරලා තමුන්ම තමයි බොහෝ වෙලාවට මේ තේ වත්තේ වැඩ කරන්නේ. හැබැයි ඉතින් මේ කුඩා පරිමාණ තේ වගාවත් තෙත් වනාන්තරත් අතරනම් නොනවතින අර්ගලයක් තියෙනවා. මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලා මේ තේ බිම් තෙත් වනාන්තර. ඉතින් පසු කාලයේ තමයි මේවා එලිපෙහෙලි කරලා මෙවැනි මට්ටමේ තේ වතු බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ කොට්ටාස දෙකම මනා කලමනාකරණයකින් යුතුව පවත්වාගෙන යන එක බලධාරීන්ගේ වගකීමක්. ඔබට මතක ඇති අපි කලිනුත් කිව්වා සිංහරාජයේ පිහිටලා තියෙන සබරගමු කඳුවැටි කලාපය කියලා. දැන් මේ සබරගමු කඳු වයඹ ගිනිකුණ දිශානුගතව විහිදීමක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ඈතින් පේන්නේ සබරගමු කඳුවැටිය. ඒකම සිංහරාජ වනාන්තරයත් මේ කඳු බෑවුම් වලදී අපිට දැක ගන්න පුළුවන්. දැන් සිංහරාජ වනාන්තරයේ උසම කඳු මුදුන වෙන්නේ හිනිපෙටිගල. අර ඈතින් පේන්නේ ඒ කඳු මුදුන. දැන් හිනිපිටිගල සිංහරාජයේ උසම කඳු මුදුන වුණාට සබරගමු කඳුවැටියේ උසම කඳු මුදුන වෙන්නේ ගොංගල. අර ඈතින් පේන්නේ ගොංගල කඳු මුදුන. හැබැයි තරමක් මීදුමින් වැහිලායි තියෙන්නේ. ගොංගල සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4456ක් විතර උසයි. ගොංගල සහ සිංහරාජ ආශ්‍රයෙන් තමයි ගින්ගඟ උපත ලබන්නේ. දැන් ගින්ගඟ නිම්නය අර කඳුවැටි අතරින් අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ තේ දළු එකතු කරන පුංචි මඩුවක්. ඇතරම තේ කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ආදායම් හොඳ වුණත් මේ කර්මාන්තයේ යෙදීම දුෂ්කර කාර්යයක්. මම හිතන්නේ ඔබටත් ඒක දැන් පැහැදිලිව පේනවා ඇති. ඇතරම දැන් මං ඉන්නේ දොඹගොඩ ගම්මානයේ මායිමක. දැන් මං ඉන්න තැනට එහැයින් පේන කඳුවැටියේ වනාන්තරය. දැන් මං කලින් කිව්වා මේ කුඩා තේ වතුත් තෙත් වනාන්තරත් අතර නොනවතින අරගලයක් තියෙනවායි කියලා. දැන් ඒකට කදිම නිදසුනක් තමයි මේ ඉන්න ස්ථානය. අර වනාන්තරයේ එලිපෙහෙලි කරගෙන තේ වගා බිම් සකස් කරලා තියෙන ආකාරය අපිට ඉතාමත්ම හොඳින් දැක ගන්න පුළුවන්. ඇත්තටම මෙහෙම ගියොත් අවසානයේ අපිට සිංහරාජයේ වෙනුවට තේ වත්තක් තමයි ඉතුරු වෙන්නේ. සැබවින්ම ගම්වාසීන්ටත් ආර්ථික ගැටලු තිබෙනවා. නමුත් වනාන්තරයේ හෙලිපෙහෙලි කොට තේවගා කිරීම ගැටලු විසඳා ගැනීමේ මාර්ගය නම් නොවේ. විකල්ප සංවර්ධන උපාය මාර්ග අත්‍යවශ්‍ය වන්නේ මෙතනදී. පාරිසරික සංචාරක ව්‍යාපාරය දැනට හඳුනාගෙන ඇති හොඳ විකල්පයක්. අපිට මේ ආයෙත් හම්බුනේ බඹරවැල් දොළ. දැන් මෙතනින් බැහැලා දොළ දිගේ ටිකක් ඉදිරියට යන්න ඕන දීලි ඇල්ල ළඟට. පෝෂක ප්‍රදේශ තෙත් වනාන්තර නිසා අවුරුද්දේ සෑම කාලයකදීම සිංහරාජය හා අබට දොළ පහරවල් වල වතුර නම් අඩුවන්නේ නැහැ. නමුත් තේවගාව හා වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන වන විනාශය නතර නොවුනොත් මේ දොළ පහරවල් සියල්ලම සිදු යන බව අභිවාදයි. දුෂ්කර ගමනකට පස්සේ අපි දූවිලි ඇල්ලා අතර ගාවා. දියල්ල අඩිසියකට ආසන්න උසකි යුක්ත බව බැලූ බැල්මටම කිව හැකි. සිතියම්මල පවා දියල්ල පිළිපන විස්තර සඳහන් වන්නේ නැහැ. මංචි චොක්ලට් පක් පෙරලිකාර රසයක් රසයි ගුණයි අසම සමයි. දූවිලි ඇල්ල සිංහරාජ මායිම් වනාන්තරයට පිටලා තියෙන තියෑල්ල. ඒ වගේම මේ තියෑල්ල ඉතාමත්ම අප්‍රකටවයි පිටලා තියෙන්නේ. ඒ නිසා සංචාරකයන්ගේ බොහෝ ඈත් වෙලායි තියෙන්නේ. හැබැයි අපි දැකපු තියෑලි අතර ඉතාමත්ම සුන්දර තියෑල්ල. දැන් ඔබත් මේ තියෑල්ල බලන්න එන්න පුළුවන්. හැබැයි මේ යවන පරිසරය නම් විනාශ කරන්න එපා.
ලංකාවේ විවිධ ප්‍රදේශවල දූවිලි එළි රාශියක් පිහිටා තිබෙනවා. කල්පත වලදේකරණ ආශ්‍රිතව පිහිටා තිබෙන දූවිලි එළ ඉන් වඩා ප්‍රකටයි. ඒ වගේම සිංහරාජ අඩවිය තුලත් දූවිලි එළි තුනක් දැකිය හැකියි. කුඩව මොණින් සයිත් හා නෙළුව යන ප්‍රදේශ ආශ්‍රිතවයි ඒවා පිහිටා තිබෙන්නේ. සවස් වේගෙන එද්දී අපි දූවිලි ඇල්ලෙන් සමුගත්තා. දැන් අපි ඉන්නේ ගමන ආරම්භ කරපු දොඹකොඩ ගම්මානයේ. දූවිලි ඇල්ල බලලා ඇවිල්ලා මම දැන් ආයෙත් මගේ ගමන පටන් ගන්නයි යන්නේ. හැබැයි ඉතින් ඒකට මේ බඹරවැල් දොළ තරණය කරන්න ඕන. මෙතනදී ඔබට වැදගත් කාරණයක් මතක් කළ යුතුයි. ප්‍රදේශයට තද වැසි ලැබෙන විට බඹරවැල් දොළ පිටාර ගලනවා. එවිට දොළින් වාහන මෙගොඩ කළ නොහැකි. එසේම මෙගොඩ කළ පසු වැසි ලැබුණහොත් ආපසු යාම දාසියි. මේ තොරතුරු පැමිණෙන ඔබට බෙහෙවින් වැදගත් වේවි. අපි කල්මුට්ටුව වගේම පළපුරුදු ෆෝවිල් රථ රියදුරෙකුට පමණයි මෙලිනු ගමනක් යා හැකි. ප්‍රවේශමෙන් ගලින් ගලට මාරු වෙමින් ආගමෙන් යනවා වගේ වාහනේ ඉදිරියට ඇදෙනවා. පොඩ්ඩක් එහා මෙහා වුණොත් වාහනේ දොලේ ගල් අතර හිර වෙන්න පුළුවන්. එවිට ඉදිරිම ක්‍රියාදුරිත දීමේ අවධානයට තිබෙනවා. වාහනය දොලේ තියෙද්දී වැසි ලැබිලා පිටාරාවොත් තවත් කරදරයක්. බඹරවැල් දොළෙන් එගොඩ ඌපසු හමුවන මාර්ගයද තරමක් දුෂ්කරයි. දොඹකොඩ සිට මේ දුෂ්කර මාර්ගයේ කිලෝමීටර් 3ක පමණ දුරක් ගෙවා ඉදිරියට ගිය විටයි පිටදින්නේ සිංහරාජ ප්‍රවේශය හමුවන්නේ. ගමන අතරමඟදී වාහනය නවත්වලා අවට ප්‍රදේශ දෙක බලා ගන්න සුදුසු ස්ථානයකට හමු වුණා. අර ඈතින් පෙනෙන්නේ සිංහරාජ වනපෙත. අපි කවුරුත් දන්න ලෝක උරුමයක් බවට පත්ව ඇති නොඉඳුල් වැසි වනාන්තරය. සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර් 11,181ක් පමණ වෙනවා. සමාන්තරව දිවෙන සබරගමු කඳු වැටි පෙළ ඔස්සේ වනාන්තරයේ විහිදී ඇති ආකාරයත් මෙතනට හොඳින් දැකගත හැකි. පහලින් පෙනෙන්නේ ගින්ගඟ. පිටදෙනිය කඳුරු බිම පිහිටා තිබෙන්නේ ගින්ගඟ අද්දර බිම් තීරුවක. ආයෙත් අපි ගමන ඇරඹුවා. මේ පසුවන්නේ ගින්ගඟට මායිම්ව පිහිටා තිබෙන දෙල්ලව මූකලානේ එක් කොටසක්. දැන් අපි ඉන්නේ පිටදෙනියේ. දෙනියයේ සිට හත්මාලේ ඇල්ල සහ දූවිලි ඇල්ල නරඹලා පිටදෙනියට එන්න අපිට දවසක්ම ගත වුණා. මම දැන් ආවේ සිංහරාජයේ එක් ප්‍රවේශයකට. දැන් මේ ස්ථානයේ පිටදෙනිය කඳවුරු බිම. දැන් මේ කඳවුර පිහිටලා තියෙන්නේ දෙල්ලව රක්ෂිතයේ. දෙල්ලව රක්ෂිතය කියන්නේ සිංහරාජයේ මායිම් වනාන්තරයක්. දැන් මේ රක්ෂිතයයි සිංහරාජයයි වෙන්වන්නේ ගින්ගඟින්. මේ ගින්ගඟෙන් එහාට ආවේ තියෙන්නේ සිංහරාජය. දැන් මෙතනට එනකල් අපි දෙනියා ඉඳලා ආපු මාර්ගය ඉතාමත්ම දුෂ්කරයි. ඔබට මතක ඇති අපි මේ දුෂ්කර මාර්ගයේ ගමන් කරපු හැටි. ඇත්තරම ෆෝවිල් වාහනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි මේ ගමන එන්න. ෆෝවිල් වාහනයක් තිබුණත් බොහොම ප්‍රවේශමෙන් තමයි මේ ගමන එන්න ඕන.
ඒ වගේම තමයි අපි පිවිසිලා ඉන්නේ තෙත් වනාන්තර වලට. ඉතින් නිරන්තරයෙන් වර්ෂාවල් ඇද ඇලෙන්න පුළුවන්. සමහර විට අපි අපේක්ෂා කරන මාර්ගය එහෙම් පිටින්ම වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් වලට ලෑස්ති වෙලා විශේෂයෙන්ම ආහාර පාන ඇතුළු සියලු දේවල් අරගෙන තමයි මේ ගමනේ එන්න ඕන. मेती मम रात्रे नवातन गंदवर बीम पिटदीनिय कंदवर बीम मे स्थान वन संरक्षण डिपार्टमेंट तो मगिंत माई पालने करानी इति सिंहराजे एविदीन मेहि नवातन गेन सिंहराजे एविदीन पुलवा मे कंदवर बीम सिंहराजे पिली बंद बहु तोरतुरु अभी इद्रेदी वब्बेन बलापुर अदटअपी वे समुगण